අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමඟ මම අනුෂ්කායක නායක මම වද්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි නීතිපති කියයි කුමන හේතුවක් නිසා හෝ රටේ සංවර්ධනය හා මහජන සේවා අඩපණ නොකරන්නේයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් වත්මන් දේශපාලන අස්ථාවරත්වයට එකම විසඳුම මහමැතිවරණයක් සර්වාගමික නායකයෝ කියා සිටිති අභියාචනාධිකරණ තීන්දුව ලෝක වාර්තාවක් බවට උදේ ගම්මන්පිලගෙන් ප්‍රකාශයක් ලෝක ඉතිහාස කිසිම රටක අගමැති සහ ඇමති මණ්ඩලයේ රාජකාරී කිරීම වළක්වා ළමින් සාවියෙන් තහනම් නියෝගයක් ලබා දී නැහැ. තවත් ලෝක වාර්තාවක් කියලා කියන්න පුළුවන්. ප්‍රංශ රජය ජනතා විරෝධයට හිස නමමින් බදුබර ලිහිල් කිරීමට සැරසෙයි. කුමන හේතුවක් නිසා හෝ රටේ සංවර්ධන ක්‍රියාදාමය හා මහජන සේවා අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි. අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර ඇති සියලු මුදල් නිසි පරිදි වැය කළ යුතුය. අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය. සංවර්ධනය ඇතුළු සියලු සේවා සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කැපවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරි වසරට අදාළ සංවර්ධන සැලසුම් නිසි පරිදි සකස් කරන ලෙසටද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනවාරි මාසයේ ඉඳලා මේ ව්‍යාපෘති වගේම පවතින දේශපාලන වාතාවරණය තුළ අනික් සංවර්ධන කටයුතු දැන් විශේෂයෙන්ම ග්‍රාම ශක්ති වැඩසටහන එහෙම ශක්තිමත් කරන්න ඒ තියෙන අඩුපාඩු බලලා සෑම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒකට ඒ දිස්ත්‍රික්ක භාරව පත් කළා ඉන්න ඒ වැඩ ටික කරන්න. දැන් මේ දවස්වල වර්ෂාවත් එක්ක මම කිව්වේ අපිට රජයෙන් පුළුවන් අවශ්‍ය බීජ දෙන්න මේ නොමිලේ පොඩි ඉඩම් තියෙන දුප්පත් අහිංසකම මිනිසුන්ට ඒගොල්ලන්ගේ වත්තේ ඔය මේ බීජ ටිකක් මොනවා හරි දාගන්න කව්පිද මුං ඇටද බඩ ඉරිඟුද එළවලු බීජ වර්ගද යම් කිසි අක්‍රමිකතාවයක් සිද්ධ වෙන්නේ නැතුව ඔය ඉතාම දුප්පත් මිනිස්සු බල්ලා ඒ මිනිස්සුන්ගේ ඒ ඉඩම් ප්‍රමාණය හැටියට ප්‍රමාණයක් දෙන වැඩපිළිවෙලක් කරන්න පුළුවන් ඕගොල්ල ඒ ගැන වැඩපිළිවෙලක් හදනවා නම් පළවෙනි දේ අක්‍රමිකතාවයක් නැතුව පැහැදිලිවම සුදුස්සාටම දුප්පත්ම පුජ්‍යලියෝ බල්ලා හේන් කරන අයට එහෙම ඇත්තට ඒගොල්ලන්ගේ දුප්පත්කම නිසා සමහරලාට අවශ්‍ය බීජ ගන්න බැහැ පැල ගන්න බැහැ සල්ලිනේ අතේ මොකද මේ ලැබිච්ච වර්ෂාව මහ ලොකු සම්පතක් මේ ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය අවුරුදු තුනකින් විතර මේ විලේ දුප්පත්කමෙන් ගොඩ ගන්න බොහෝ දේවල් මේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් අපිට කරන්න පුළුවන් ඒකට මහන්සි වෙන්න ඕනේ රටේ දේශපාලන තත්ත්වයේ පිළිබඳව අදහස් දක්වූ ජනාධිපතිතුමා පක්ෂයේ තුල නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුල ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව කියා සිටියේය දැන් එක්සත් ජාතික පක්ෂයේ තුල නම් සිද්ධ වෙලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය ගැන කතා කරනවා නීති විරෝධී වැඩ කරන්න එපා කියලා අපිට කියනවා නමුත් එක්සත් ජාතික පක්ෂයේ තුල තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිම තැන දැන් අවුරුදු 25ක් එතුමා නායකත්වයේ ඉන්නවා 2010 එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් නැහැ ඒ නිසා ජනාධිපති අපේක්ෂකයෙක් ආවේ පිටින් 2015 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ මම ආවේ ඒගොල්ලන්ට පොදු අපේක්ෂකයා විදියට ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තුල නැති ප්‍රජාතන්ත්‍රවාදය රටේ ඇති කරන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් නැහැ කියන එක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයි ප්‍රකාශ කරනමෙන් එල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි නීතිපතිවරයා කියා සිටි. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් අද මේ බව ප්‍රකාශ කළේය. අදාළ පෙත්සම සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දෙවැනි දිනටත් අද විභාගයට ගැනින. නීතිපතිවරයා ප්‍රකාශ කළේ පෙත්සම්කාර පාර්ශවයේ ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර ඇති බවයි. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) ආ වගන්තිය තුළින් මනාව පැහැදිලි කර ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මතකොට එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත කර තිබෙන චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා පැහැදිලි කළේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් පවත්වා අවසන් වාර්තාව කථානායකවරයා වෙත යොමු කළ යුතුය. එම ක්‍රියාදාමයෙන් බැහැරව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බවද නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පැහැදිලි කළේය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා කිසිදු ආකාරයක මූලික අයිතීන් කඩකිරීමක් සිදු කර නොමැති බවයි. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ 62 දෙවැනි වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තුවක් තේරීපත් වූ දින සිට එහි කාල සීමාව අවසන් වීමට පෙර විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. පෙත්සම විභාගයට ගැනෙන සත්පුද්ගල විනිසුරු මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අග විනිසුරු නලින් පෙරේරා මහතා ක්‍රියා කරයි. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිරද ආප්‍රු, විජිත් මලල්ගොඩ සහ මුරුදු ප්‍රනාන්දු යන විනිසුරුවරු සෙසු සමාජිකයෝ වෙති. වැඩිදුර විභාගයේ හෙටට කල් තැබින එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ. මුළු රටමත් ලෝකෙමත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව පිළිබඳ බලා සිටිනෝ. අලුත් රටක් නිර්මාණය කර ගැනීම සඳහා සාධාරණ යුක්ති සහගත ජනතා පරමාධිපත්‍යයට වැඩි ඉඩක් ලැබෙන තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා ව්‍යවස්ථාවට අනුකූලව නිර්ව්‍යාජව පිරිසිදුව අපේ රටේ ක්‍රියාත්මක වෙන අපක්ෂපාතී ස්වාධීන අධිකරණය නිවැරදි තීන්දුව තීරණ ගනී කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව ඉතාම සාධාරණ නිවැරදි තීන්දුවක් ලබා දෙවි කියලා. පාර්ලිමේන්තුව ලබන 12 වෙනි දින දක්වා කල් තබේ. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10:30ට පාර්ලිමේන්තුව රැස්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක් අද සභාවට පැමිණ නොසිටියහ. අද්දිනේ න්‍යායපත්‍රයට මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ අත්සන් නියුක්ති යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද ඒ සභාවට ඉදිරිපත් නොකර ඉල්ලාස් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය. අනතුරුව වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරු අදහස් පළ කළහ. රූපවාහිනී සභාපතිතුමා සරත් කොංගහගේ මැතිතුමා ඉදිරිපත් කරා ඒක පාර්ශ්විකව රූපවාහිනිය මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. අගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව ඒක පාර්ශ්විකව ආයතනයක් නෙවෙයි. ඒ නිසා ඔබතුමා ඒ සභාපතිවරු කැන්දොලා පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මේට කලිනුත් මේ වගේ අවස්ථාවලදී නිලධාරීන්ව කැඳවලා තියෙනවා සභා ගර්භයට. කැඳවලා ප්‍රශ්න කරලා අවවාද කරලා තියෙනවා මේටි ඉහතදී පාර්ලිමේන්තුවලදී. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනමාධ්‍ය ලේකම්තුමාව ගෙන්නන්න කියලා ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමට. ගෙනලා මේ පිළිබඳව එතුමාගේ අවධානය යොමු කළා වහම පියවර ගන්න කියලා අණකරන්න. වරප්‍රසාද කමිටියට එනකල් ඉන්න වෙලාවක් නැහැ. රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් නිලධාරී කරන අතනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අප මන්ත්‍රු 9 දෙනෙක් ඔබතුමාට ඉදිරිපත් කළ තියෙන යෝජනාව මේක පුළුවන් තරම් ඉක්මනට අරන් මේ පාර්ලිමේන්තුව කැඳවලා මේ කරන ක්‍රියා කොයි ආකාරයකින්ද ගෙනියන්න තියෙන්නේ කියන එක දැනුවත් කිරීම මම කාරුණික ඉල්ලනවා මේ අවස්ථාවේ. ඊළඟට නියමිතව තිබෙන්නේ පාර්ලිමේන්තුව කල්තබන්. කල්තබීම සඳහා යෝජනාවක් අප ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබන්න දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලුයි කතා කර කර යන කරු කතානේ මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඉද දෙන්න එපා. දැන් පැය ගණනාවක් තිස්සේ මේක එක්ක නා තම තමන්ට හිතට දැනෙන තමන් තමන්ට හිතරි දිලා තියෙන ප්‍රමාණයට නැගිට නැගිට කතා කර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ මෙවැනි තත්ත්වයකට මේ පාර්ලිමේන්තුව පත් කරන්න එපා කියලා. එවන අපි කල්තබැවි විවාදයට යන්නේ ඔක්කොම අවශ්‍යම නම්. කල් සභාව කල්තබීම දෙසැම්බර් 2018 දෙසැම්බර් 12 වෙනි බදාදා පූර්ව භාගයකට කල්පදැමි යෝජනාව ඉදිරිපත් කිරීම ගරු වෛද්‍ය නරින්ද ජයස මැතිතුමා පවතින අරාජිකත්වයේ සහ අස්ථාවරත්වයේ නිමා කොට රට ස්ථාවර කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව උපරිම වශයෙන් මැදිහත් විය යුතුය ඇතැයිද යෝජනා කර සිටිමි. මේ රටේ පාවිච්චි කරන්න යන හැම සතයක් මේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න අවශ්‍යයි. කොයියා කාර්යෙන්ද ඉදිරි වර්ෂයට අපි මුදල් වැය කරන්න පුළුවන් වන්නේ යන ප්‍රශ්නය ඇති වෙනවා. කරුණාකර මේක අපි මූලික කරුණක් ලෙස සලකගෙන අතුරු සම්මත ගිණුමක් අපි සම්මත කිරීම අත්‍යවශ්‍යයි. විශ්ව සංශෝධනය අපි ඉතා පැහැදිලිව කියන්නේ මේ විධායක ජනාධිපතිවරයාගේ බලය නැති කරන එක. පාර්ලිමේන්තුව වාරවසන කිරීමේ බලය අපි නැති කරලා තියෙන විශ්සේ මේ රටට ගැළපෙන නව ආණ්ඩුවක් පිහිටව ගන්න විකෘති නොවිච්ච ස්ථාවරත්වයක් සහිත ආණ්ඩුවක් පිහිටව ගන්න අපි අවස්ථාව දිය යුතු තියෙනවා. අන්න ඒ සඳහා මැතිවරණයක් කැඳවලා ඒ අවශ්‍ය මොහොතේදී නීත්‍යානුකූල මේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා 3-2 සම්මතයකින් යුක්තව පාර්ලිමේන්තු මැතිවරණයකට යමු. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාවට අලුත් අවස්ථාවක් තියෙනවා අලුත් ආණ්ඩුවක් පිහිටව ගන්න. පාර්ලිමේන්තුව තුළ තමන්ට නොමැති බලයක් ඇති බව මවාපෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මාධ්‍යයට බලපෑම් කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරයි. කොළඹද පැවති මාධ්‍ය හමුවකදී පිළිබඳ අදහස් පළ කෙරිණ.
අධිකරණයට හිස නමාමයි කියමින් ඔවුන් මේ කරන්නට හදන්නේ ඔවුන්ට බලයක් නැති පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවට වැරදි පණිවිඩයක් දෙන. ඒ නිසා තමයි ඔවුන් මාධ්‍යයට මේ තරම් බලපෑම් කරන්නේ. දැන් අද මාධ්‍ය ප්‍රධානින්ව කැඳවනවා කතානායකවරයා දවල් 12ට පාර්ලිමේන්තුවට. මොකද අද පාර්ලිමේන්තුවේ වැඩ කටයුත්තක් තිබ්බේ නැහැ. පාර්ලිමේන්තුව ආරම්භ කරලා තිබ්බේ කල් තමලා යෝජනාවක් ගන්න. ඒ ඔක්කොම තියෙන්නේ. එයා කැමති අයට කැමති විදිහට කතා කරන්න ඉඩ දීගෙන යනවා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරනවා. ඒ සියලු දෙනා කතා කරන්නේ මාධ්‍ය හැසිරීම. ඒක තමයි ඔය කියන මාධ්‍ය නිදහස සහ ඒ වැඩ පිළිවෙල. අර ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වුණා වගේ මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ටික දැන් එතන ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගිහිල්ලා කතානායකවරයාට ප්‍රකාශ කරනවා. මාධ්‍ය ආයතන සභාපතිතුමාගෙන අහලා මෙයට දඬුවම් කරන්න, මූල්‍ය පාලනය අතට ගන්න. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ කරු ජයසූරිය කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයාට ඊයේ රාත්‍රියේ පත්වෙච්ච කෙනෙක් කියලා. ඉල්ලන ඉල්ලන හැම ඉල්ලීමකටම කරුණාරත්න ජයසූරිය මහත්තයත් මම එක කරනවා කියන. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්. සමහරට යෝජනාවක් එහෙම සම්මත කරගන්න පුළුවන් ජනාධිපතිවරයා බවට කරු ජයසූරිය මහත්තයා පත් කෙරුවා කියන. මහින්ද මහත්තයා අපි කියන්නේ රටේ ජනතාවට ඡන්දයක් දෙන්න කියලා. රනිල් එක්ක ඉන්න නඩේ මොකද්ද ඉල්ලන්නේ? රනිල්ට අගමැතිකම දෙන්න කියලා. ජනාධිපතිතුමා මෙතෙක් කල් ගත්ත සියලුම චින් නීත්‍යානුකූල විදිහට එතුමා ආරම්භ තියනවා. එතුමා ඊයේ ප්‍රකාශ කරා. ප්‍රශ්නේ දින 7ක් ඇතුළත විසඳනවා කියලා අපටත් විශ්වාසයක් තියෙනවා. දින 7ක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්නවන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන වතු කම්කරුවන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්වූහ. රුපියල් දාත් වැඩි ප්‍රශ්න සම්බන්ධ කතා කරනකොට වගකීමක් තියන්න එපායි. ඔය කම්පැනි කාර්ය පාඩු කියලා කියන්න පුළුවන්. කම්පැනි පාඩු කියන එක අපිට පිළිගන්න බෑ. කම්පැනි ඇවිල්ලා මේ වතු දුවලා 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 වතු ගත්තෙන් ආදායමෙන් ටීෂර්ට්ස් වල මෝල්ඩිව්ස් වල හොටල් හදලා තියෙනවා. සියලුම යටතල පාසුම කරන ආණ්ඩුව කිසි දෙයක් කම්පැනි කාට ප්‍රශ්නයක් නෑ. අක්කරට රුපියල් 550ක් ගෙවන්න බදුව. හොඳ ආදායමක් ගන්න ලාභ ගන්න මේක වැය කියලා කියන්න බෑ. ඒ නිසා ඒ වගකීම එකටි බලා ගන්න ඕන. එක පැත්තේ අපි බලන්න ඕන මේ හාම්පුතුගමේ සංගමය නැත්තම් කම්පැනිස් ප්‍රයිවට් කම්පැනිස් මේක දෙන්න හැකියාව තියෙනවද කියලා අපිට හිතන්න ඕන. ඒකලොන්ට හැකියාවක් නැත්තම් ඊළඟ විකල්පය මොනවද කියලා අපි බලන්න ඕන. 100% කවුරුත් පඩි වැඩි කරන්නේ. දැන් ඕකට දන්නවා. 100% පඩි වැඩි කරන මොනවද කරන්න බැරිද? ඒක නිසා අපි සාකච්ඡා මේසෙ යනකොට අපි සාකච්ඡා මේ ඉල්ලීම කරනකොට උඩට යන්න ඕන. ඒක දෙන කට්ටිය පල්ලෙට යන්න ඕනේ. මෙතන යන්න ඕනේ. මේක බොරුවට මිනිසුරු කියලා දාත් දුන්නු තමයි මේක වෙන්න කියලා මේක අසාධන වැඩ. ඒක නිසා අපි කියන්නේ මේවා කම්කරුවන්ට අනිවාර්යයෙන් පඩි දෙන්න ඕනේ, මූලිකව වැඩි කරන්න ඕනේ, ඒක සාධාරණ වෙන්න ඕනේ. ඒ වගේත් කම්පැනිත් මං කියන්නේ කම්පැනිට සපෝට් නෙවෙයි, කම්පැනි ඔක්කොම වාලා ගියා නම් මේ මිනිස්සු ලක්ෂ දෙක මිනිස්සු විනාශ වෙනවා. කම්කරු ඉන්නවා. ඒක ආරක්ෂා කරන්න ඕනේ. දහනොබ වෙඩි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට තුළ ඇතිකර තිබෙන ව්‍යාකූලත්වයේ විසඳිය නොහැකි තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. එම සංශෝධනයෙන් රට අස්ථාවර කර ඇතැයිද අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරෙන. අදහරි කතානායකතුමා නීත්‍යානුකූලව පාර්ලිමේන්තු සම්ප්‍රදායන යෝජනාවක් ගෙනෙනවා. අපි ඒකට මූණ දෙන්න ලෑස්ති. ඒ දෙන තීන්දුව පිළිගන්න ලෑස්ති. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි අගේ කරන්නේ. ත්‍රස්තවාදී විදියට වැඩ කරන්න, කැලෑ නීතියට වැඩ කරන්න අපි කවදාවත් නෑ. දැන් හඬට යෝජනා සම්මත වුණා නම් හෙට නිද්දට බැරි වෙලාවත් ව්‍යවස්ථාව ගෙනල්ලා ඔය කලබලයක් වෙලා හඬට අනුමත කරොත් මොකද වෙන්නේ? විශාලාර පූදයක්. ඒ හින්දා අපි ජනතාවට කියන්න කැමති බලෙන් අගමැතිකමක් අරගෙනවත් ආණ්ඩුව පිහිටවගෙනත් අපි ඉන්න ඕන කමක් නැහැ. අධිකරණය දෙන තීන්දුව මොකද්ද කියන එක අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න ලෑස්ති. ඒකට අපි අභියෝග කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අතරවරන් දෙයියන්ගේ නාමෙන් පළයව් අද හතරවරන් දෙයියෝ කවුද කියලා දන්නවත් දන්නෙත් නැහැ. අපි කියනවා වෙන කිසි දෙයකට නෙමෙයි හතරවරන්ගේ දෙයියන්ගේ නාමෙන් ඡන්දයකට ඵලයක්. ඒ නිසා ඇයි ඡන්දයට බය? ජනාධිපතිතුමාගේ ප්‍රකාශයයි එතුමා අවසානිකවේ මල්වට්ටියට කවුරුත් එක්ක අත ගහන්න කියලා ඒ කිව්වේ ඡන්දයක් ගැන. එතකොට එහෙමනම් මේ අර්බුදය දැකලා ඇයි උසයි පස්සේ යන්නේ? සුවන්දිරම් මහත්තයද යනවා, ජයම්පති වික්‍රමනාත් මහත්තයා යනවා, ඊපස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කණ්ඩායම යනවා. මේ තුන්ගොල්ලම උසාවියේ රැකවරණේ බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ ජනතා රැකවරණයට යන්නේ නැත්තේ? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරපු ආරවුල අද මේ රටේ ජනතාවට බේරගන්න බැරි තත්ත්වයක්කට පත් වෙලා තියෙනවා ජනතාවගේ පැත්තෙන් බැලුවා. ඒ නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ආවත් වෙනස් කරන්න වෙනවා අනිවාර්යයෙන්. මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට අස්ථාවර කරලා තියෙනවා. විධායක ජනාධිපතිවරයාට මේ බලතල උසාවියෙන් දුන්නේ නැත්තා. අද ජනාධිපතිවරයා ස්ථිරකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේ රැස්ුණා නම් අපි ගොවීන්ද විශාල සහනයක් අපේ රටේ ලබා දෙන්න අපි ලෑස්ති කරලා තිබුණා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා. දැනට වීකිලෝ එකක මිල රුපියල් 38යි තව රුපියල් 10කින් වැඩි කරන්න. අපිට ඒක නැවතුණා මේ ප්‍රශ්නේ නිසා. ගොවියන් 11 තිබ්බ ලොකු සහනාධාරයක්.
මේ වගේ විශාල වැඩ කොටසක් අපේ ආණ්ඩුව මාසයක් යන්න ඉස්සරින් කරානේ යන ආණ්ඩුව නවත්තන්න තමයි නොයෙකුත් බලවේග එකතු වෙලා මේ රටේ ගෝ ජනතාව සහ රටේ ජනතාවට විශාල අසාධාරණයක් ක්‍රීමේ ව්‍යායාමයේ තමයි අපිට පේන්නේ මේ අවස්ථාවේ කරන්නේ. රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එපමත නිදහස් කෙරේ. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නියෝගයකට අනුවයි. ඔහු රුපියල් 110 බැගින් ඔවුන් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් කිලිමින් වළකින ලෙසද අවවාද කළේය. 2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණියන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය චෝදනා ලැබ සිටි. ඔහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට සැකපිට රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් බදාදායි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 11 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කුටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යයි සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. කුටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැමිණිල්ල අද කැඳවනු ලැබීය. සකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සිද්ධීට අදාළ පරීක්ෂණ බොහෝ දුරට අවසන් බැවින් තම සේවාදායකයා අපමත මුදාහරණ ලෙසයි. සිද්ධීට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ඉන්දියා ජාතිකයාද ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය මුලින්ම හෙළිකරනු ලැබුවේ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නාමල් කුමාර විසිනි. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර අම්පාර මහෝය නගරයේදී විශේෂ රැස්වීමක් සංවිධානය කරයි. අද පැවතීම රැස්වීමේදී ඔහු පොලිසිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්ද සිදු කළේය. නාලක සිල්වා කතා කරන වෙලාවේ මහෝය ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව විතරක් ජනාධිපතිව මරබන් කියන තැනේ ඒ කියන හඬපටේ මකල් දානවා. එයි ඒක බෝන්නගේ තිබිලා අහුණොත් නාලක සිල්වා කවදාවත් කිසිම සමාවක් දෙන්නේ නැහැ මට. මේක මම කපලා දානවා. මේක කපලා දාලා මම ටිකක් තිබුණා ඒ ටික තියාගෙන හිටියා. මේ තියාගෙන හිටපු ටිකත් එක්ක මම මෙහෙන් යනවා. ඔය අතරතුර මම පොලිසිය සල්ලි ඉල්ලලා නැහැ. හැබැයි තෙල්දෙනිය ප්‍රශ්නයේදී චූදිතයන් අත්අඩංගුවට ගැනීමට සහ රොහිංගා ප්‍රශ්නයේදී චූදිතයන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් කියලා මට සූදානම් කරනවා 105,000 මුදල් දැක්කා. මේක තමයි විශේෂම හෙළිදරව්වද. චෙක්පත් දෙක මගේ අතට ගත්තන් පස්සේ නැවත දාගන්නවා චෙක්පත් දෙක. වසරවලදී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශනය තොරතුරු දැන ගැනීමේ ඓතිහාසිකම පිළිබඳ පනත යටතේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වෙත ලබා දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කරයි. කොමිසම මේ තෙන්දුව ලබා දුන්නේ ඉකුත් වසරේ පෙබරවාරි 3 වෙනි දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක වීමත් සමග ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන ඉදිරිපත් කළ තොරතුරු අයදුමක් ප්‍රකාරවයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මෙම වත්කම් ප්‍රකාශන ලබා ගැනීම තුළින් ඒ ප්‍රසිද්ධියට පත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට හැකියාව පවතී. පොදු ධනය තම පෞද්ගලික භුක්තිය සඳහා එක්රැස් කිරීමට උත්සාහ දරන පුද්ගලයන් එසේ කෙරෙමින් වැළැක්වීමට හා දූෂණයේ වැළැක්වීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලවත් මෙවලමක් වන බව එම කොමිසම පෙන්වා දෙයි. නීති විරෝධීව ධනය රැස් කිරීමේ චෝදනාව පිළිබඳව පරීක්ෂා කිරීමට හා දූෂණයේ මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලනඥයින්ගේ වත්කම් ප්‍රකාශන භාවිත කළ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ස්ථාවරයයි. අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවෙමින් අභිහාචනාධිකරණය පසුගියදා ලබා දුන් තීන්දුව ලෝක වාර්තාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්බන්පිල මහතා පවසයි. කිසිදු රටක අධිකරණයක් මෙවැනි තීන්දුවක් ලබා දී නොමැති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ගම්බන්පිල මහතා කියා සිටියේය.
මේ මොහොතේ මහින්ද මැතිතුමා තමයි රටේ අගමැති. හැබැයි එතුමාට අගමැති තනතුරේ වැඩ කරන්න බෑ. අපි තවමත් ඇමතිලා. හැබැයි අපට ඇමති තනතුරේ රාජකාරී කරන්න බෑ. මේ තත්ත්වය යටතේ දැන් ඇමති තනතුරු වලවත් අගමැති තනතුරේ පුරප්පාඩු නැහැ. පුරප්පාඩු නැතිනම් ජනාධිපතිතුමාට අලුත් අගමැති කෙනෙක් සහ ඇමතිවරුන් පත් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා උසාවියේ නඩු තීන්දුව ලබා දෙන තුරු ජනාධිපතිතුමාට ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මා දන්න තරමින් ලෝක ඉතිහාසයේ කිසිම රටක අගමැති සහ ඇමති මණ්ඩලයේ රාජකාරී කිරීම වළක්වා ළමින් උසාවියෙන් තහනම් නියෝගයක් ලබා දී නැහැ. ලෝක ඉතිහාසයේ කිසිම දවසක නොවුණු දෙයක්. ඒක තවත් ලෝක වාර්තාවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ මාසයක් පුරාවට කිව්වේ අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහය දුන්නත් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කරගන්න එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ නැහැ කියලා. හැබැයි හදිස්සියෙම දැන් දෙමළ ජාතික සන්ධානය කියනවා අපේ සහය ලබා දෙනවා කියලා. දෙමළ සන්ධානය මීයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයි කියලා අපි දන්නවා. දෙමළ ජාතික සන්ධානය තමයි ඒ යුගයේ කොටි සංවිධානයේ දේශපාලන අංශ ලෙස කටයුතු කරේ. මේ තියෙන්නේ වේලුපිල්ලේ පිරවාහර නම් වෙන්න ගොස් ආර සම්බන්ධ මැතිතුමා කොටි දජය යටතේ සාකච්ඡාවක නිරතු වී සිටින ඡායාරූපයක්. මේ ඡායාරූපයෙන් පෙන්වන්නේ කොටි දජය යටතේ මියගිය කොටි නායකයන් සමුරු උත්සවයකට සම්බන්ධ මහතා සහභාගි වෙන අවස්ථාව. මේ පහළ ඡායාරූපයෙන් පෙන්වන්නේ ඒ කාලේ නිරන්තරයෙන් දෙමළ ජාතික සන්ධානයේ තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යාමට උපදෙස් ලබාගත් තමිල් චෙල්වම් කොටි දජය යටතේ හමු වුණු අවස්ථාව. ඒ නිසා එදා කොටි සංවිධානයේ දේශපාලන අංශ ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයේ අද මියගිය කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ජනාධිපතිතුමා අති විශිෂ්ට කතාවක් කරලා. ඒ කතාව පක්ෂපාත කණ්ණාඩි නැතුව බැලුවනම් ඇහුවනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැති නොවිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නෙට එක්සත් ජාතික පාක්ෂිකයන්ට උත්තරයක් හම්බෙයි. 19 ව්‍යවස්ථා සංශෝධනය වර්තමාන දේශපාලන අර්බුදයට ප්‍රධානතම හේතුව බව ප්‍රජාතාන්ත්‍රික එකමුතුව පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී හිටියෝචිතයෝ මේ බව කියා සිටියහ. එකම නීතිය, එකම වගන්තිය, එක එක දේශපාලන පක්ෂය එක එක විදිහට ඇවිල්ලා මාධ්‍යට ඇවිල්ලා කතා කරනවා. ඉතින් මේක ජනතාවට ප්‍රශ්නයක්. මෙහෙම රටකද අපි ජීවත් වෙන්නේ? මේගොල්ලන්ටද අපි නායකයෝ කියන්නේ? ඉතින් මේ ප්‍රශ්නේ අපි බොහොම තරුණ සංවිධාන ඉදිරියේ කියන දේ තමයි 19 වෙනි සංශෝධනයේ ප්‍රශ්න ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. හැබැයි ඒ ඔක්කොම අමතක කරන්නේ මේ රට බාරකාර රජයක් යටතේ හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ගිහලා මේ විසඳුම දෙන්න. පාර්ලිමේන්තුව අස්ථාවර භාවයක තිබුණේ ජනවාරි මාසේ 9 වෙනිදා ඉඳන්ම. ඒ නිසා 19 වෙනි සංශෝධනයෙන් කරපු දෙයක් තමයි මොන අර්බුද තිබුණත් පාර්ලිමේන්තුව විසිරුවන්න බැරි වෙන විදිහට පාර්ලිමේන්තුව ගතිකත්වයට අවහිර කරා. ඒ නිසා අපි සලකන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම පාර්ලිමේන්තු සම්ප්‍රදායට එහි තිබෙන නියම ගුණාත්මක භාවයට එරෙහිව කරපු සංශෝධනයක් කියලා. ඒ නිසා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක පැත්තකින් බරපතල හේතුවක් මේ අර්බුදයට. වත්මන් දේශපාලන අස්ථාවරත්වයට ඇති එකම විසඳුම මහමැතිවරණයක් බව සර්ව ආගමික නායකයෝ කියා සිටිති. ජාතික සමගිය සඳහා වූ ආගමික සංවිධානය ඊ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළේය. අපි ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා සෑම විහාරස්ථානයකම මේ මාසේ 6 වෙනිදා හවස 6ට. 6 වෙනිදා දවස තුල හින්දු ආගමික ස්ථාන මුල් කරගෙන, එවැගේම ඉස්ලාම් පල්ලි මුල් කරගෙන, එවැගේම කතෝලික දේවස්ථාන මුල් කරගෙන සත්‍ය පැහැදේවා කියන මේ සත්‍යක්‍රියාව 6 වෙනිදා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන කවුරුත්ය තීරු තීරණ ගත්තත් මේ තීරු තීරණ ගැනීමේදී පොත දිහා විතර බලන්න පුළුවන් කමක් නැහැ. නීති පොතේ මේ සියල්ල නැහැ. රට ගැන බලන්න. රටට වෙන්නේ මොකද්ද කියන තත්ත්වය දිහා බලලා රට ගැන අවදී තීරු තීරණ අරගෙන ජෙනරල් ඉලෙක්ෂන් එකේ මූණ දෙන්න බය නිසා තමයි ඉංග්ලන්ද මේ වගේ රටට ඉන්න කරදර දෙන්නේ. මේ කරදර නැතුව ජෙනරල් ඉලෙක්ෂන් තිබුණොත් ජනතාව කැමැත්තක් නැය තොරන්න පුළුවන්. ඒ වගේ ආණ්ඩුවත් ගෙනියන්න පුළුවන්. මේ රට නැවත යථාර්ථයකට පත් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ රටට මහා මැතිවරණයක් අවශ්‍යයි. මේ කාල සීමාවේදී අපිට හැරෙන්න කිසිම දිශාවක් නැහැ. තියෙන්නේ එකම දෙයයි, මහා ජනතාව වෙත යාම. වෙන කිසිම දෙයකින් අපිට පිටුවහලක් ලැබෙන්නේ නැති හින්දා යමු මහා ජනතාවට නැවත වරක්.
கடினம் மகமதிவரனுக்கு அவசதாவ அவதாரணை கரமின் பொலொன்னர் அதிர்ஷி பொதுஜன பிக்ஷு பேரமுனது சத்தியகிரகாயக் சாங்விதான கரதிபுனா ஏதிமுலாகல ஆரானி சேனாசனு பூமியதி ஈயே பாத்தனு நபிய கதாநாயக கரு ஜெயசூரிய ஏதுலு ஏ ஹெமதனாம மே ரட்டே அஹிம்சக ஜனதாவ நொமக யவமின் விவிதாகார பிம்புரூபா சகசன மே ரட்ட விநாசகல தான் பார்லிமேந்துவே தியன பஹுதரே நெவே மகாஜனதாவகே கெமத்தெங் என பார்லிமேந்து மகமதிவரனியா பவத்வன்னட ஏ சந்தஹ அவஸ்ய சஹயோகே மகமதிவரனை பாத்வன்ன இல்ல திவேனுபுர தவதுரட்டாத் உத்கோஷன சக விரோததா சங்கிதான கரே பெந்தொட்டு பெவதி உத்கோஷனை சங்கிதான கரே திபுனி ஹிட்டபு பார்லிமெண்ட் மந்திரி கீதா குமார சிங் மகாத்மிகே பிரதானத்வேனி கம்ருபீட்டிய சமூபக்காரிய அசலிதீத ஜனதா அத்தம் லபாகினிமே வெடசட்டான சங்விதான கரத்திபின தகுனு பலாஸ் சபாவிஹா கம்ருபீட்டிய பிராதேசிய சபாவி நியோஜிதன் அதுரு பிரிசாக் மீட சகபாகி ஊஹ ஹிட்டபு அக்ரமாத்திய ரணில் விக்ரமசிங்க மகாத்தாட விரோதி பாலக்கிரமின் சக கடினம் மகாமெதிவரனையா பாத்துனலிச இல்லா புர்லஸ்குமீதி உத்கோஷனையாக பெவத்வின பெவிதியாண்ட சங்விதானி சபாபதி பூஜ்ய முருத்தெட்டுவே ஆனந்தஹிமியன் எதுலு பிக்ஷுன் வஹான்சி பெரிசாக் ஈயே ஹிக்கடுவ சீனிகம தேவாலயட பெமின தேவ கண்ணலாவுக நிறுத்துவுஹ மகாமெதிவரனையாக் பாத்துன லெச பலக்கிரமின் அஸ்ஸாம் 50 லட்சக் லபாகினிமே வெடசட்டானக்கு மெஹதி பெவத்வின மகாமெதிவரனையாக் இல்லா அஸ்ஸாம் 10 லட்சக் லபாகினிமே வெடசட்டானக் மீந்தலேதி பெவத்வின பலாத் அமாத்திய எச் பி சேமசிங்க மகாத்தாது மீட்டிய கொலம மோதிர ரோக் ஹவுஸ் லேன் ஹீதி கெரணு நாவிக தட்டாகாங்கனிய மிகவும் சார்த்தகவ சிது கெரே மோது பத்லியகினு நாவிக யாத்ரா சார்த்தகலிச கொடகின் அலுத்வடியா கிரிம மிக சிது கெரே கலாம்பு ஷிப்யார்ட் புத்கலிக சமாகம விசின் பாலனே கருணு லவன மேய ஆசியாவே தெவன தட்டாகாங்கனிலிச செலக்கே ஷிப் லிஃப்ட் நெமதி தாட்சிணிய பாவித்தேன் விஷால ரந்தவுமாக் முகுது பத்துலோட்டையாவா ஏமத்தட்ட கண்ணா யாத்ரா துபகர் அட்டாக் மகின் இகலட்டோசவா கொடுபிமிட்டகே நிமிசிதுக்கிறே தேசிய இன்ஜினியர் வருண்கே செலசும் வலட்ட அனுவ தேசிய தாட்சிணியா காரிமிக ஷில்பிங்கே தாயகத்வேன் நிம தட்டாகாங்கனே திகிருதி பீம விசேஷத்வேகே சஞ்சாரக கர்மாந்தியட உச்சித லெச வடாத்த நவ்யதாவிக்கின் யுதுவ இம தட்டாகாங்கனே வெடிதுனு கிரீம இ நிர்மாத்ரு வருண்கே அபேக்ஷாவாய் பிரான்ஸ் ரஜைய ஜனதா விரோதேட்டு ஹிச நமமின் பதுபர தவதுரட்டாத் லிஹில் கிரீமட சூதானவே இந்தன பதுனிசா திசத்தீக்கட அதிக காலையாக பவத்தி விரோதத்தாவலதி ஹட்டகத் பிரச்சண்ட கிரியா ஹேத்துவின் சிவதென குபியகி அதர தேபலஹானி ரசாக் சிதுவிய பொதுஜனதா மத அதிக பதுபர பெட்டவின் ஆக்காரையும் பிரான்ஸ் ஜனாதிபதி இமானுவேல் மேக்ரோன் அனுகமனிக்கல பிரதிபத்தி தடி விரோதத்தாவட்ட லக்வதிவே மேவன விட வத்கம் மத பணவாயத்தி பத்த லிஹில் கிரீம கெனத ரஜைய அவதானியுமுவி அத வத்கம் பத்தின் வெடி வாசி செலசுனே தனவத்துண்ட பவ பிரான்ஸ் ஜனதாவ கியாசிட்டிதி மீ அத்தர அமெரிக்கானு ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் அவசானே பமாவிஹோ இந்தன பது அத்திடுவீமட பிரான்ஸ் ரஜேக தீரணைய அகே கரண பவாய் மேதினிவுல சினிமா ரசிகேன்கே மெட்ம ஜனமாத்தியத வெடி கதாபாகட லக்வியாத்தே சுப்பிரி பொலிவுட் தாரகாவான்கே விவாக மங்கலுத்சவ பிலிபந்தவாய் பொலிவுட் நிலி பிரியங்கா சோப்ராகே மங்கல அந்தும பிலிபந்து சமாஜ மாத்தியான்கேத தடி அவதானையாக கியமோனா பிரியங்கா சோப்ரா ஜனப்பிரிய அமெரிக்கானு காயக நிக் ஜோன்ஸ் சமக அத்தினத கத்தா உன்கே விவாகய பட்டஹேர மென்ம இந்திய சாரித்ரானுகூலவது சிது கெருணா விசேஷன் அவதானிட்டு லக்குனே பிரியங்காகே அடிஹத்த பஹக் திகதி மங்கள வேல் பட்ட பிலிமந்தவாய் மணாலியகே அந்தும சகசாதிபுனே லோ பத்தல மோஸ்தர ஷில்பி ரால்ஃப் லோரன்ஸ் விசே ஜாதிக மல்லவபுர சூரத்தாவலியே பிரிமி அன்ஷே சூரத்தாவ நாவிக ஹமுதாவட் ஹிமிவிய எஹி காந்தா சூரத்தாவ தினாகத்தே ஸ்ரீலங்கா குவன் ஹமுதாவாய்
තරගාවලිය පැවැත්වුණේ මීගමුව ජයරාජ් ප්‍රනන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. දින තුනක් පැවති තරගාවලියට ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ක්‍රීඩා සමාජ 10ක් සහභාගී විය. පිරිමි අංශයේ ශූරතාව දිනු නාවික හමුදාව ලකුණු 33ක් රැස් කළ අතර අනුශූරතාව ගුවන් හමුදාවට හිමි විය. කාන්තාංශයේ ශූරතාව දිනු ගුවන් හමුදාවට හිමි වූ ලකුණු සංඛ්‍යාව 28කි. අනුශූරතාව යුද හමුදාව විසින් දිනා ගනු ලැබීය. යුද හමුදාවේ ජී.එම්. මුණසිංහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකා වූයේ ගුවන් හමුදාවේ ඒ.එන්. කරුණාසේනයි. සමගින් රාත්‍රී 8:00 ප්‍රධාන තොරතුරු ප්‍රකාශය නිමවන්න පත්වනවා. අයිබෝවන්.